අයබෝ වීඩියෝස් ඔය YouTube channel එක හරහා අද අපි කතා කරන්නට යන්නේ පරාජය පිළිබඳව. ඇත්තට මොකක්ද මේ පරාජය කියලා කියන්නේ? ගොඩක් වෙලාවට මේ සමාජ ක්‍රමයේ තුල පරාජය ෆේල් කියන වචනේ අනන්තවත් අපිට අහන්නට දකින්නට ලැබිලා තියෙනවා. එහෙම අහන්න දකින්න ලැබෙන පරාජය කියන්නේ සැබවින් මොකක්ද කියන කාරණාව පිළිබඳව අද අපි කතා කරමු. ඇත්තටම පරාජය කියලා කියන්නේ පරදීමක්ද? කෙනෙක් කියන්නට පුළුවන් තමන් විභාගයක් අසමත් වුණාට පස්සේ තමන්ට ලැබිය යුතු දෙයක් නොලැබුණාට පස්සේ මම වැරදුණා කියලා. හැබැයි ඔබට අමතක වෙච්ච දෙයක් තියෙනවා. වැරදෙනවා කියන්නේ වැරදීමක්. වැරදීමක් කියලා කියන්නේ ඉගෙන ගැනීමක්. මොකද මම මේ කියන්නේ වැරදීම ඉගෙන ගැනීමක් කියලා. ජීවිතේ ජය ගන්නට නම් අපිට වැරදෙන්නට ඕනේ. වැරදුනාට පස්සේ තමයි අපිට අලුතෙන් හිතන්නට අවස්ථාවක් ලැබෙන්නේ. ඔය මොහොතකට හිතලා බලන්න. කෙනෙක් දිනාගෙන කුඩටම යනවා. හැබැයි යම් තැනකදී වැටුත් පරාජය කියන එක දැනගෙන හිටියේ නැද්ද? ඒ මොනස මොනවා වෙයි? අඩුම තරමේ පරාජය කියන එකේ වේදනාව දන්නේ මිනිස්සෙකුට ඒක දරා ගන්න පුළුවන් නේද? නෑ, ඒක දරා ගන්නට බෑ. ඒ තරමට අමාරු. හැබැයි ජීවිතේ එකපාරක් කරන්න ඔයා පරාජය වෙලා තියෙනවා. ඔයාට වැරදිලා තියෙනවා. ඒ වැරදීම් තුළින් ඔයා ඉගෙන ගන්න. ආයෙ පාරක් ඔයා වැටෙන්න බය වෙන්නේ නැහැ. අමතක කරන්න එපා මේ ජීවිතය කියන්නේ අපි මුළු අවුරුදු ගාන ජීවත් වෙන කාලවකවානුවක් නෙමෙයි. උපරිම අවුරුදු 70-80 අපි ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙන කාලය රාමුව ඇතුලේ තමයි ඔය කියන ජයග්‍රහණයන් ටික ඔය කියන පරාජයන් ටික ඔක්කොම ටික අපි එකට එක රාශි කරගන්න. එතකොට ජීවිතේ ජීවත් කරන සාධකයන් එක්ක පරාජය කියන එකත් ප්‍රබල සාධකයක් බවට පත් කරගත්තොත් මේ අවුරුදු 70 තුළ මට විඳවන්නට වේවි. එහෙනම් අමතක කරන්න පරාජය කියන වචනේ. මේ ලෝකේ පරාජයන් කියලා දෙයක් නැහැ. තියෙන වැරදීම් විතරයි. වැරදීමක් විදිහට පිළිගත්තට පස්සේ ඔයාට පුළුවන් එක හදාගන්න. මොකද මේ ලෝකේ එරර්ස් කියන ඒවා අපිට හදාගන්න පුළුවන්. ජීවිතේ පරාජයක් නැතුව වැරදීමක් තිබ්බොත් ඒ වැරදීම අපිට නිවැරදි කරගන්න මහලු කමාරුවක් නැහැ. සමහරු කියනවා කැඩෙන වීදුරුවක් ඒක ආය හදාගන්නට බෑ කියලා. පරාජයක් කියලා කියන්නේ කැඩුණු වීදුරුවක් නෙමෙයි. තමන්ගේ ජීවිතේ වැරදීමක් කියලා කියන්නේ කැඩිච්ච වීදුරුවක් නෙමෙයි. මේක මගේ ජීවිතේ. ජීවිතේ මගේ නම් වැරදුනේ මට නම් වැරදිච්ච මගේ වැරදීම් ටික නිවැරදි කරගැනීමේ අයිතිය මට නැද්ද? නෑ, මට තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ සමාජයට ඕන විදිහට අපි ජීවත් වෙන්නට ගියාට පස්සේ අපිට අමතක වෙනවා අපිට වැරදුනේ කොතනද කියලා. සමාජයට ඕන විදිහට අපි ජීවත් වෙන්නට උත්සාහ කරනවා. ඒක හිම් කරන්න ඕනද? නෑ. එහෙනම් අද ඉඳන් පුරුදු වෙන්න වැරදීමක් විදිහට පිළිගන්න. ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙච්ච වැරදීමක් විදිහට පිළිගන්නවා නම් ඒක පරාජයක් නෙමෙයි කියලා පිළිගන්නවා නම් ඔයාට පුළුවන් තමන්ට වැරදිච්ච තැන හදාගන්න. තමන්ට වැරදිච්ච තැන හදාගත්තට පස්සේ ලෝකේ දිනනික ඔයාට මහලුක දෙයක් නෙමෙයි. අපි ඉදිරියට වීඩියෝස් ෆෝ යූ YouTube channel එක හරහා කතා කරමු කොහොමද ජීවිතේ දිනන්නේ කියලා. හැබැයි අංක එක විදිහට අද ඉඳන් ඔයා පිළිගන්නට සූදානම් වෙන්න තමන්ගේ ජීවිතේ ඔයා පරාජය වුණා, මං ෆේල් වුණා, මම අසමත් වුණා කියපු හැම තැනටම ඔයා යොදන්නට වචනයක්. ඒක මොකද්ද? මට වැරදුනා විතරයි. වැරදිච්ච දේ මං හදාගන්න. වැරදුණු තැන හදාගත්තට පස්සේ මට මගේ ජීවිතය අලුතෙන් පටන් ගන්නට පුළුවන්. අද ඉඳන් උත්සාහ කරන්න ජීවිතේ සිදුවෙච්ච අසමත් වීම විදිහට පිළිඅරගෙන ජීවිතේ ඉදිරියට අඩියක් කර තියන්නට. එහෙම ඔයා තියෙන පියවර දවසක සාර්ථකත්වයේ වෙත ඔයා අනිවාර්යයෙන්ම රැගෙන යාවි. ඒ දිනෙත් එක් videos for your YouTube channel සහ සම්බන්ධ වෙලා ඉන්නට කියලා මම ආරාධනා කරනවා. අපි ඉස්සරහට කතා කරමු කොහොමද තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කියලා.